අද මේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරන්නට යෙදුනේ පහුගිය ධර්මදේශනාව අසාරයේ සාර මතිනෝ කියන ගාතාරත්නය ඇසුරු කරගෙනයි. ඒ ගාථරත්නය මුල් කරගෙන ධර්මදේශනා හතර මේ වෙනකොට සිදු කරල තියෙනවා. මේ ගාතාරත්නෙහි සඳහංබන මිත්‍යා සංකල්ප ොවාද කියනෙ එකයි අපි සාකච්ඡා කළේ. ඒ ඇසුරු කරගෙන සිදුකරන අවසාන දේශනාවයි මෙ සිදු කරන්න සූදානං වෙන්. මිත්‍යා සංකල්ප සාකච්ඡා කරපු අපි දසවස්තුක මිත්‍යාදෘෂ්ටිය සම්මාධිට්්‍යිය පැහැදිලි කරමින් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියය පිළිබඳව කරුණු සාකච්ඡා කළා. එහි අවසාන කාරණාව හැටියට අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණ සමගගතා සම්මාපටි පන්නා ඒ ඉමංච ලෝකන් පරංච ලෝකන් සයන් අභිඥා සච්චිකත්වා පවීදෙන්ති. කියන මේ කාරණාව තමයි අපි අවසානට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිනතන කරුණු නමයක් අපි සාකච්ඡා කළා එහි ප්‍රධානම කාරණාව හැටියටයි මේ කාරණාව සාකච්ඡා කරන්න. සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සිහිනුවනට වඩා ඉතා විශිෂ්ට වූ නුවනක් හා කෙතරම් අමාරු දෙයක් නමුත් නොපසුබසුනා වීරෙන් සම්පූර්ණ කරගණඩ හැකියාව ඇති මේ ලෝකයේ හැබෑ ස්වරූපය මනාව දැන අවබෝධ කරගත්ත ඕ නෑම දුකක් මනාව ඉවසන්ඩ පුළුවන් හැකියාවක් තියෙන ඉතා විශිෂ්ඨ ගනියෝ උතුම් පුරුෂයූ ඉතාමත්ම කලාතුරකින් ලෝකෙ පහළ වෙනවා. ආංෙ උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුල් තැන වැඩයින්න. එවන් මහෝත්තමයාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙනවා කියන කාරණාව සත්‍ය. යම් කෙනෙක් හිතනවනං ඒවාගේ මහෝත්තමයන්න් වහන්සේලා ලෝක හිටියේ නෑ කියලා ඒක මිත්‍යා සංකල්පය තමන් ගැන කල්පනා කරලා තමන්ගේ ස්වභාවය ගැන හිතලා තමන්ට දැනෙන හැටි ගැන කල්පනා කරලා මේවාගේ මහෝත්තමයන් වහන්සේලාගේ චරිත පිළිබඳව සඳහන් වෙනකොටේ එව්වා බොරු කියල කියඩ එහෙම වෙන්ඩ බෑ කියලා කියට හෙමවෙඩ පුළුහන්ඳද කියලා ප්‍රශ්න නගඩ මේ ලෝකේ ඉදිරිපත් එච්ච පිරිසක්කන්නවා. මොකද මේ විශේෂ ගුණාංග පිළිබඳව අවබෝධ කරග්ඩ තරම් ශක්තිය නැති නිසා. ආ ඒ නිසා තමයි මේ මහාපුරුෂයන් වහන්සේලා පිළිබඳව සැක උපදවන්. සමහර වෙලාවට බුදුරජාණන් වහන්ස ගැනකරුණු සඳහන් කරහම සමහරය කතා කරනවා බුදුරජාණන් වහසේ වැඩ හිටිය කියලා පිළිගන්නවා. නමුත් මේ තරං ශක්තියක් තිබුණ මේ තරං හැකියාවල් තිබුණ මේ තරං ඥානසම්භාරයක් තිබුණ කියන කාරණාවල් පිළිගණ්ඩ සූදානං වෙන්න නෑ. මේවාගේ උසකින් යුක්තයි කියලා කියහම ඒ පිළිගණ්ඩ සූදානං වෙන්නේ. තමන්ගේ මට්ටමින් බලන්ඩහතන අපි මෙතන සඳහන් කළේ සාමාන්‍ය මනුෂ්‍යන්ගේ සිහිනුවනට වඩා විශිෂ්ට වූ නුවනක් හා කෙතරම් අමාරු දෙයක් වනත් නොපසු බස්්නා වීරයෙන් කරන්න පුළහංකම තියෙන මොන දුකක් වුවත් ඉවසන්න වූ ස්වභාවේ දැති උපපත්තියෙන්ම පිහිටන්න වූ උතුම් ගතිලක්ෂ නැඇති මහාපුරුෂයෝ ලෝකෙඉන්න. සාමාන්‍ය මිනිස්සුන්ට කරනව තබා හිතන්ඩවත් බැරි දේවල් කරන්න පුළුවන් මේ කාරණාව පින්නති නිසාකච්ඡා කරනකොට අපි සුමේද තාපසතුමා පිළිබඳව කරුණක් සෙ හිපත් කළු අපේ ලොතුරා බුදුරජාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගින් නියත විවරණ ලබාගත්ත කාල සුමේද තාපසතුමාට අවශ්‍යනං බුදුරජාණන් වහන්සේගෙන් බණපද දෙකක් අහලා අති උතුම් රහත් බවල බන්ඩ තිබුණ භාගිතුන් වහන්සේ බණපද දෙකක් දේශනා කරල තුන්වෙනි බනපදය දේශනා කරන්න කලින් රහත්වීමේ හැකියාවක් සුමේද තාපසතුමාට තිබුණා. සසර දුක එතනින් සදහටම කෙරවල කරන්න තිබුණ වට සුමේද තාපිසතුමා එහෙම රහත් වෙලා සංසාරයෙන් එතරෙන්ඩ කල්පනා කළේ නෑ ඒකට හේතුව තමයි තමන් වගේ මහා වීර්යවන්ත පුරුෂයෝ ලෝකෙ පහළ වෙන්නේ ඉතාමත්ම කලා තුරකින් බවන් වහසේම දන්නවා. අනිත් කාරණාව තමයි පින්නතිනේ මහා වීර්යවන්ත වූ සත්පුරුෂියෝ කවදාවත් සංසාරයෙන් තනියම එතර යන්නේ නෑ උදාහරණයක් සඳහන්කළු පිරිසක් ජීවත්වෙන්න්න තමන්ගේ ගමට ලොක උපද්‍රවයක් ඇවිල්ලා අප කියමු ගින්නකින් කරදරයක් ඇවිල්ල එහෙමනත්තං විෂගෝර සරපයන්ගෙන් කරදරයක් ඇවිල්ල දැන් ඒ ගමී ජීවත්තෙන්ට බැරි තැනට ඇවිල්ල එහින්ද ගමේ ඉන්න මිනිස්සු ගමදාලය නවා විශාල ගින්නක් ලැව්ගින්නක් වගේ පැතිරීගෙන නවා ිනිස්ු දුවගෙන දුවගෙන යනකොට ගඟක් තියෙනවා. ගඟෙන් එතරවෙන්න ඕනේ නමුත් ගඟ පිරිල තියෙන්නේ. අර දුවගෙනයන මිනිස්සු අතර සමහරායි ගඟට පැනල පීනෙනවා. පීනලා උපද්‍රව රහිත එහා පැත්තට යනවා. නමුත් මේ ගඟට පැනල පීනන්ට බැරි ඇහෙයින්නවා. ඒ අය මෙතර හිටගෙන හිටියත් මරණයට පත් වෙනවා ගඟට පැන්නත් මරණයට පත්වෙනවා. නමුත් සත්පුරුෂ වූ මහා වීර්ය වන්තය වූ ගංයවුරට ඇවිල්ල තමන්ගේ වීර්ය ශක්තිය පාවිච්චි කරලා තමන් තනියම තර යන්නෙ නෑ කෙයි සඳහන් කරන්නේ. තමන්ට පුළුහන් උපරිම ශක්තිය යොදලා මේ යුරෙ ඉන්න අයත් පුළුහම් ප්‍රමාණයක් අරගනම පීනනය එක තමයිඒ සත්පුරුෂයන්ගේ හැබෑම ස්වභාවේ. ඒනි ලොවතුරා බුද්ධරාජ්‍ය ලබාගන සසර දුක්විඳෙන අනන්ත අප්‍රමාණ සත්ව සමුදායෙන් විශාල ප්‍රමාණයක් සසර කතරින් එතර කරලම නිවන් අවබෝධ කරනවා කියන එක ලොවතුරා බුදුවෙෙන්ඩ පාරමිතාපුරන බෝසත් උත්තමයන් වහන්සේලාගේ පරමාබිලාශයයි. අන්න ඒ නිසා තමයි දීපංකර භාගිතුන් වහසගේ පාදමූලයේ නිවන් අවබෝධ නොකර මහාකල් පාසංක්‍ය හතරයි ලක්‍ෂේකක්. මේ සංසාරට බැහැගණ්ඩ තීරණය කරන්නේ. දස පාරමිතාවන් පුර්ඩ ගත කරන කාලය. මහාකල් පාසංක්‍ය හතරයි ලක්ෂේකක්. මේ කාලය තුළ අනි අය සංසාරෙන් එතර කරවන්ඩ නිසා තමන් වහන්සේට කොච්චර දුප්පින් ඉන්න සිද්ධ වෙනවාද. සුමේද තාපසතුමා හොඳටම දන්නවා මේ පාරමිතා පූරණය කරන කාලේ තමන් වහන්සේට නිරයට පවා යන්න සිද්ධ වෙන පව. නියති විවරණයෙන් පස්ස මහනිරයවල් අටින් එකට යන්නේ නෑ කියල සඳහන් කරනවා. මහනිරයවල්ලට යන්න නෑ. නමුත් සඳහන්රන උසපත් නිරේවල්ල ගිහිල් දුක් පිින් දින්ද වෙනවා කිය. එහම මේ සත්වයන් එතර කරන්න ගිය හම තමන්ට අපා යන්න වෙන බවත් හොඳටම දන්නවා. තිරිසං ලෝකෝල ඉපදිලා දුක්විඳින්ඩ වෙන බවත් හොඳටම දන්න. සාමාන්‍ය දුක්නෙමේ මහ ගැහැට විඳින්ඩ වෙන බවත් දන්නවා. මනුස්ස ලෝක ඉපදිලා මෙතකැයි කියලා නිමක් කරන්න බැරි තරං දුක් විින්න්නට සිද්ධ වෙන බව දන්නවා. නමුත් බුදු වෙන්නේෙ නැත්තං ඒ බලාපපුොරොත්තුව අත් හලුත් මේ සියලු සංසාර දුකෙන් අතමි දෙෙන්ඩ බණපද දෙකයි අහන්ක. විිනාඩි ගණ නයිගතවෙෙන්. නමුත් ආන් ඒ තරන් පහසුවෙන් සසර දුකෙන් එතරවෙඩ පුළහංකම තියාගෙන එතර වෙන්න නැතුව මේ පිරිසත් අරගනම යන්න තීරණය කළා. අර ගඟගාවට ආපු පුද්ගලය තමන් තනියම ගඟෙන් එතරවෙන්න පුළහංකම තියාගන තනියම යන්නේ. පුළුහන්නං පිරිසත් අරම්ම යනව නැත්තං ඒ පිරිසත් එක විපතට මුණ දෙනවා. එක සත්පුරුෂයන්ගේ හැටි. ආංගේකයි තනියම නිවන් නොදැක්ක තව පිරිසත් නිවන් දක්කවලම සැන්සෙන්ට කල්පනා කළේ. එහෙමනම් මහ බෝසතාණන් වහන්සේ පාරමිතාපුරණ කාලි ඔසුපත් නිරයන්වල ඉපදිච්ච බව දේම ජාතක කතාව ආදී කාරණාවලදී මනාව පැහැදිලි වෙනවා. තිරිසං ආත්මෝල ඉපදිල මහා දුක්මිඳපු අවස්ථා ඇත්තු වෙලා ඇතෙක් වෙලා ඉපදිල දුක්මිඳපු අවස්ථා ජාතික කතාවල පැහැදිලි කරලා තියෙන. මනුස්ස ලෝක ඉපදිලා මහා ගුණපුර රිසිිවරු හැටියට ඉදලා. ශාන්තිවාදී වගේ තාපසවරු කලාබුවාගේ මහා නරුම රජවරුවතින් අප්‍රමාණ වදහිංසා විඳපු බව අපි අහල තියෙන. නමුත් මෙව්ව නොදැනනෙ මේ මේ පාරමිතාපූරණය කරන්නේෙන්. සස ජාතකයේ පිළිබඳව වගේ කල්පනා කරලා බලනකොට මම එකක් එකක් වගේ උදාහරණ පැහැදිලි කරන්නේ. ලොතුරා බුද්ධත්තේ වෙනුවෙන් තමගේ ජීවිතයේ ගින්නට පැනල පූජා කරන්න තරම් කැමැත් තක් තිබුණ මට ලොව තු රාබුදු බව ලැබෙනවනම් ම මේ ගිනි ගොඩටත් පනිනවා. ඒ වගේම තවත් නොයෙක් අවස්ථාවන් වල ජීවිත පූජා කරපු තැන් ජාතක පාලියයේ ඕන තරම් සඳහන් කරලා තියෙනවා. එනම් ඒ තරන් දුක්විඳල තමයි සම්මා සම්බුද්ධත්තයටවි ධන පාරමිතාවල් සම්පූර්ණ කරනකොට කරපු කැප කිරී මේ ලෝකෙ කිසි කෙනෙකොට දෙන්ඩ බැරි විදිහෙ දන් තමයි දීලා තිබුණ. වෙසන්තර ආත්ම භාවේ පිළිබඳව කල්පනා කරනකොට. මහබෝසතාණන් වහන්ේ බෝධිමූලයේ වැඩ ඉඳගෙනත් ආර්්‍යයනය කරලා මෙ මහපෘතු වයට සෙහිපත් කරනවා. එදා වෙස්සන්තර මහරජ්ජුරූ දන් දෙනකොට හත්වතාවක් කම්පාවිච්ච මහපොළුව න අපට තීරණය කරන්න පුළහන්ද දානයක් දෙනකොට මෙ මහ පෘතිවයට ඉවසන්ඩ ැරුව කම්පාාවෙන්ඩ කොහොම දන් දෙෙන්න්න ඇද කියන. අපිට තේරෙන්න්නේවත්න අය දාන කොහොම දෙන්න ඇද්ද කියලා. එතකොට ඒ තරං අපප කිරීම් කරලා තිෙන. මේ ගණකඩ බොල් පොළොවට පවා උහුලන් නැතුූගයා ඒ පූයාව ආං එහෙම පාරමිතා පුරලා අප උත්තමයන් වහන්සේලාට ති උතුම් බෝධිය මුදුම් පත් කරගත්ත හම කරන්න පුළහන් දේවල්වල සීමාව මේලෝකෙ කාටවත් හිතන්ඩ පුළුවහන්කමක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු සඳහන් කරන ගොට තමන්ගගේ හිතේ බුද්ධගුණේ හරියටම විශ්වාස කරන්න ධාරණය කරගඩ බැරි නිසා තේරෙන්නේ වැටහෙන්නේ නැති නිසා කරුණු සැක කරනවා. රූප ස්වභාවේ මහාපුරුෂ ලක්ෂණය ශරීර ශක්තිය දේශනා හැකියාව ලෝක සත්ත්වයන්ට පිහිට වඩ තියෙන හැකියාව අනන්ත ප්‍රාතිහාරයන්ගේ හැකියාව අධිෂ්ඨාන ශක්තිය මේ දේවල් පැහැදිලි කරහම කෙනෙක් කල්පනා කරන්න එහෙම වඩ බෑ කියලා මේ උත්තමයන් වහන්සේලාගේ සසර ගමන මේ විදිහෙට පූරණය කරපු හැටිය හරියටම අධ්‍යනය නොකර පින්නතිනී ඒක තේරුම් ගණ්ඩත් බෑ කෙනෙකුට ලෙසි භාගිතුන් වහස ගැන හරියට දන්නේ නැත්තං කෙනෙකුට බුදුන් සරණ යන එකත් හරි අමාරු වැඩ ඒකයි ඒ සැක උපදී හරියටම බුදුරජාණන් වහසේ සරණ යන්ඩනම් භාගිතුන් වහස පිළිබඳව යම් ප්‍රමාණයක හරි අවබෝධයක් අපි ලබන්්ඩ ඕන ඒ අවබෝධය ලබන්ඩ යටත් පිරිසින් ඉතිපිසෝගාතාව තේරුම යම් ප්‍රමාණයකටවත් දැනගත්තු තවත් කෙනෙකුට භාගිතුන් වහස පිළිබඳව සකයක් උපද වන්නේ හිතෙන්නේෙ නෑ ඒ කරුණු අවබෝධ කරගත්තු. ආං ඒවන් නොදන්න නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳූ සැක කරනවා. එවන් උත්තමයන් වහන්සේල පහල වනා කෙනෙක සැක කරනවා පහළ වනත් මේවාගේ හැකියාවන් තිබුණ කියන කාරණාව සැක කරනවා. මිත්‍යා සංකල්ප මත පිහිට නො මිසක් ශ්‍රද්ධාව පදනම් කරගනයේ කාරණාව තේරුම් ගඩු උත්සහ කරන්නේ. ආගේ නිසා මේ මිත්‍යා සංකල්පොලින් මිදිච්ච කෙනෙකුට විතරයි පුළුවංකම තියනෙ හරියටම බුදුන් සරණයට. බුද්ධන් සරණං ගච්ඡාමි කියන ප්‍රකාශය මේ ලෝක තියන ගැම්ඹුරුම ප්‍රකාශයේ. මේ ලෝකෙ තියෙන බලවත්ම ප්‍රකාශයේ මීට වඩා ගැම්ඹුරු මීට වඩා ගාම්බීර මීට වඩා බලවත් මීට වඩා ශක්ති මත් වචන පෙළ මේ ලෝක නෑහ. එහෙම කියන්න හේතුව ඇ අපේ ධර්මයේ සඳහන් කළා හරියටම බුදුන් සර ගයොත් සතරාපායෙන් නිදහස් වෙනවා කියලා. හැබෑම බෞද්ධයෙක් වුණු මරිච්ච ගමන් කොහෙහිපදනවා කියලද සඳහන් කළේ මැරිච්ච ගමන් දෙව්පිරිස පුරෝණ බවයි සඳහන් කළේ සංසාර බොහොම පෞ්තියනවා නොදන්න කාලේ මේ ජීවිතයෙත් කරගත්ත පෞතියනවා භාග්‍යතුන් වහසේගේ ධර්මය ශ්‍රවණය කළට පස්සේ බොෝ දෙනා පෞ්කරන එක අඩු කරන නමුත් පෙර කළ පෞ්තියෙනවා. ඒ පවුනිසා නිරයවල් නිරන්තරයෙන් අපි පිළිගණ්ඩ සූදානන් වෙලා ඉන්නවා අපි එනකම් බලාගනී වා නිරේයට අපි එහන්න සුදුසුකං ලබලතිනවා එහෙම කෙනෙක් නමුත් නිරයට නොයවා සුගතියට යවන්න පුළහන් යම් ප්‍රකාශයක් තියෙනවා නම් ඒකට යි පින්වතිනි බුද්ධන් සරණන් ගච්චාමි කෙක මගේ අතීත කරුම ටික ඔක්කම පැත්තක දාලා සුගතියට ගෙනියන්ට මේ ප්‍රකාශයට පුළහන් න්නං ඒක නෙමේද මේ ලෝක තියෙන ගැඹුරුම ප්‍රකාශයේ ඒක නෙමේද මේ ලෝක තියන ගාම් බීරම ප්‍රකාශයේ එහෙම ප්‍රකාශයක් තියෙනවනන්ඒ ප්‍රකාශයේ කවදාවත් විහිළුවක්ද ඒ විහිළුවක් වෙන්න හරියටම ප්‍රකාශ කරඩුව ආං ඒ නිසා ඒ ප්‍රකාශයට ගැනෙක් කරුමවාක කියලා පිට තේරෙන විදිහට කිවොත් ඒකට කියන්නේ දවුරුම් ප්‍රකාශ කියලා. හරියටම ප්‍රකාශ කරන්නඩ ඕනෑ බුද්ධන් සරණංගච්ඡාමි කියලා. සරණ ගිය මාත්‍රයෙන් සත්වයා අපපායෙන් නිදහස් කරවන්න පුළහන් මහාගුණකදම්භ විශ්වය පහළ වෙනවා කියන එක සත්‍යයි නමුත් එය ඉතාම කලාතුරකින් තමයි සිද්ධවෙෙන්. නමු එවන් මහෝත්තමයන්න් වහන්සේලාගේ ශාසනවල හැබැ සම්මාධිට්්‍රිකයන් බවට පත්තෙන්ඩ සසර බොහෝපින් කරලා බෞද්ධය ඇයි සම්මත පරිසරයක ඇවිල්ල ඉපදිලත් තාමත් මිත්‍යා සංකල්ප මත ඉන්නවනන් ඒක මහාවාසනාවන්ත තත්ත්වය. එයින් අතමි දෙනක සම්මා සංකල්පට පත්තෙනයක තමන්ට උදාකරගන්න මහයහපතා. ඊලකට පෙන්නතන අපි ඒ කාරණාව එත නිමා කරමු මේ දේශනාව නිමා කරණට සූදානන් වෙන නිසා අපේ ජීවිතවල තවත් තියෙන මිත්‍යා සංකල්ප කරුණක් දෙකක් අපි සාකච්ඡා කරමු කාලවෙේලාවට අන්නුව අපේ භාගිතුන් වහස එක තැනක දේශනාවක් කරනවා භාගිතුන් වහසේ ජීවමානුව වැඩඉන්න කාලි. යම් කෙනෙක් භාගිතුන් වහසට වැැඳගත්තුත්. මනා ශ්‍රද්ධහවින් වන්ධනා කරපුයේ පුද්ගලයා. දෙව්ලව උපදධනන්ට තරන්ගේ කුසලේ හේතුවෙනවා කියලා. එක සැඩොල් මහළු කාන්තාවක් මහාකරුණා සමාපත්තියෙන් දැකපු භාගිතුන් වහන්සේ දන්නව ඒ කාන්තාව අද දවස මැරෙන බව. අද මැලලා ඇය උපදින්නේ නිරේ බවත් භාගිතුන හස දන්නවා. නිරට යන්ඩ හේතු තියෙන ඇය නිරයෙන් නිදහස් කරන්න පුළුුවන් භාග්‍යතුන් වහන්සේට ඇය මුණගෙහුණ. ඒ නිසා එදා පිණඩ පාතය වඩිනකොට බුදුරජාණන් වහන්සේ නගරි පැත්තට වැඩින් නැතුව මෙ සැඩොල් කාන්තාව ජීවත්වෙන ගම පැත්තෙන් වැඩම කළ. ඇත් තමන්ගේ ගෙදරින් එලියට බැහල හැරමිටියකට වාරු වෙලා බොම අමාරුවෙන් මාර්ගයේ ඉදිරියට නවා. භාගිතුන් වහන්සේ වඩිනව දැකළ ඇය පාරෙන් මැත්වුණ. මෑත්තලා ඉඩදුන්න මිසක් භාගිතුන් වහසට වදින් ඩන් තීරණය කල නෑ. මුත් ාගතුන් වහස දන්න අදමෑ මැරණෙන බව. මේ වඩින්නේ ඇයට පිහිට වෙඩ බව ඇය නතරවෙච්ච තැන භාගිතු හසසිත් නැතරුණා. බුදුපියාණන් වහන්සගේ අදහස දැනගත්ත මහමුගලන් මහරහතන් වහන්සේ ඇයට කතා කරල සඳහන් කළා මේ ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඔබට පිහිට වෙන්නයි වැඩල ඉන්නේ. උන්හසේ වන්දනා කරගන්න කියලා. ඒ කාරණාවෙන් ප්‍රීතියට පත්තිච්චය බොහොම අමාරුවෙන් බිමට පාත්වෙලා භාගිතුන් වහස වන්දනා කර ගත්තා. ඇය වන්දනා කරහම භාගිතුන් වහස නැවත වතාවක් වැඩම කරන ගමනා ආරම්භ කළ. ඇ බොහෝම ප්‍රීතිීයෙන් භාගිතුන් වහස දිහා බලාගෙන හිටිය. මේ කතාව පින්නතුනනි තව කරුණු ගොඩක් තියෙනවා. මේ ලෝකෙ කොච්චර මිනිස්සු ජීවත් වෙනවාද. ගතුන් වහසගේ මහාකරුණාවට හැමෝම පෙනු නද මේ ජීවිතෙන් මැරිල්ල නිරයට ඇන්ඩ හිටියත් භාගිතුන් වහසගේ කරුණා නෙතට පේඩ ඇලඟ කොයි තරම් පින්තියෙන්ට ඇත්ද. ඒ නිසා භාගිතුන් වහසේ වැඩම කරලා නිරේෙන් න දහස් කළ භාගිතුන් වහසේ දිහා බලාගනන්න ඇයට එල දෙනක් ඇනල මැරිල වැටුණ නමුත් හිතේතිබි්ච චිත්තත් ප්‍රීතිය නිසා මරණයට පත්ව වෙනවාත් එක්කම දෙවල වෝපදිවා ඇල්ල මුගල මරහතන් වහන්සට මිදවියාන්ග නාව කියනවා. ස්වාමීනී ලොවතුරා භාගිතුන් වහන්සේ මාලව්වන්දවල සුගතියට යන්ට මට පාරහදල දුන්න උතුමාණන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරගන්නඩයි මමාවි කියලා. මේ කරුණු පැහැදිලි කරන තැන්ගොල තවයික බ්‍රාහ්ණයෙක් මුණ ගහහින්ට භාගිතුන් වහස පණිවිඩයක් යවහම ඒ බමුුණ ඇවිල් භාගිතුන් වහස වැදදිනෙන. ාගිතුන් වහස තරවෙලා හිටපු දේවාලයක් එතන. දේවායක් ලඟ තමයි ටිකක් නතර වෙලා බබුණට පණ විඩේවි. බ්‍රාහ්මණ ඇවිල්ල දේවාලෙට වැදා. භාගිතුන් වහස අහනවා ඇයි මෙතෙන්ට වැදි කියලා. ස්වාමීනී පෙර අපේ පරපුරේ චෛත්‍යයක් තිබන තැනක් මෙතන ඒකයි මං වැදි. භාගිතුන් වහස ප්‍රසංසා කලා බොහෝස. භික්‍ෂූන් වහන්සේලා බැලුව මේ. භාග්‍යතුන් වහන්සේට නොවැද මේ දෙවලට වැැඳපු බයි බ්‍රහ්මණයට භාගිතුන් වහසේ ඇයි ප්‍රසංසා කරන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කලා දන්නවද. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරගත්ත දෙවියන් මිනිසුන් එකතු වෙලා නිර්මාණය කරපු රන් සෑය පිහිටලා තිබුණ මෙතනයි. මුොහු මේ වඳන්නේ ඒරන් සෑ තිබ තැනට. මෙතට වඳින මොහු රැස්කර ගන්න අපප්‍රමාණ කුසලෑ. තමන් වහන්සගේ ආනුභාවයෙන් ඒ රන්සෑය ඔසවලා මිනිස්සුන්ට දැක බලාගන්න හද්දවසක් අහස තිබුණ කෙල සඳහන් කරනු. ආං එතන පැහැදිරි කළා ජීවමාන භාගිතුන් වහන්සේට වැඳගත්තත්. භාගිතුන් වහන්සේ පිරිනිිවන් පෑ කල්හි ශාරීරික පාරිභෝගික උද්දේසික. ත්‍රවිධ චෛත්‍ය අරමුණු කරගෙන යම් කෙනෙක් පූජා පවත්වන්නේද ඒ අයත් ජීවමාලින් භාගිතුන් වහසේට වැඳ ගත්ත කුසලය ලබනවා කියලා එහෙමන ඒ කුසල් අද ලබන්ඩ බැරිද ඒ කුසලේ අද ලබන්ඩ පුළුවන් හැබැයි අපි ගාව මොන අද තියෙන් දෝන ඒ වෙනුවෙන් අපි ගාව තියෙන් ඕෝනෑ මනාවූ සම්මා සංකල්පය මි්‍යා සංකල් පයෙන් බැහරවෙෙන්ඩෝන බෝධීන් වහන්සේ වන්දනා කරගන්න ගියහම අපි ේතන තියෙන පිනතින අරමුණු දෙකයි එකක් බෝධීන් වහන්සේගෙන් අපි දකිින් ඩෝන ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙම නැත්තන් ඒ සම්මා සම්බුද්ධක්වය ලබන්ඩ උන්වහන්සේට පිහිටවෙඩ ආරක්ෂාව සපයන්ට සෙවන ලබල දෙන්න පහළ වෙච්ච සහජාත වස්තුව හැටියට ඇයි ඒ සහජාත වස්තුූ කියල කියන්නේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උපත්තිය ලැබනකොට උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච සුවිශේෂී වස්තුන් තිබුණා ඒ අතර ජෛසුරී මහ බෝධීන් වහන්සේ එකවස්තුවා යසෝදර දවීන් වහසෙත් එදාමයි ඉපදුුණේ චන්න අමාත්‍යතුමත් එදාමයි ඉපදුුණ කන්තකශ්ව රතනයත් එදාමයි ඉපදුනී සතර මහ නිදානත් එදාමයි පහළ වුණේ මේවාගේ සහජාත වස්තු පහළ වෙනකොට. ගයාාවේ වැලි තලාවී කවුරුවත් නොදැක ශ්‍රී මහබෝධිශාකාවත් එදාමයි පැෙනෙනගේ. ඒ බෝසතාාණන් වහන්සේ වෙනුවෙන්ම මිසක් වෙන කවුරුවත් නිසා නෙමේ. ඒකයි සහජාත වස්තුවක්කි. ඔය කරුණු දෙකයි අරමුණු කරඩුව බෝධන් වහන්සේ දිහා බලල එක්කො මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ ඒම නැත්තම් භාගිතුන් වහන්සේ දෙසෙවන දුන්න සහජාත වස්තුූ. ඔය අරමුණ ඇති කරලා භාගිතුන් වහසට වන්දින් දෝන. ඒ ශ්‍රද්ධාවෙන්ම වන්දනා කරගත්තොත්. වජරාසනය මත මේ බෝධීන් වහන්සේ ළඟ භාගිතුන් වහන්සේ වැඩඉන්න වගේ දැක දැක පසග පිහිටවල සැදහැ සිතින් වැඳග්ඩ පුළුවහන් වඋනොත් ඔහුටත් ලැබෙන්න්නේ අප ප්‍රමාණ කුසලයක් අපි අපධාන පාලයේ සඳහන් වෙන අපි නොතුන එක කාරණාව. අපි ඒක රහතන් වහන්සෙනවක් පෙර භවයක බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ල පරි ශ්‍රද්ධාවෙන් වන්දනා කරනවා බෝධීන් වහන්ස වැඳවැඳයින්න අතරතුර වරුසාාවක් ඇැවිල්ල අකුණක් පුපුරපු වෙලාවි. මේ වන්දනා කරන ශ්‍රදහැවතා අකුණු සැරවැදිල මැරෙනවා. අද අපි පහදිනව පැහැදිච්ඡය අපහදිට පුළුවන්. මේ තරන් බලවත් නම් බෝධීන් වහන්සේ බෝධීන් වහන්සේට වඳින මිනිහට කොහොම දකුණු සැරවදින්න කියල. අපි පහදිනවා නමුත්. ට හේතුවෙච්ච වෙනත් සංසාරය අකුසල කරමයක් තියෙනවා අපි අද ඕන තරන් අය විදුලි සැරවදවල මරනවා නමුත් සංසාර කරුම ගැන පිහිතන්නේ සමහය දරුවන්ටත් ගෙන්හිල්ල දෙනවා විනෝධට ඔ පාරවල්ලයිනි විකුණන්ටතින් පැකට් එකවාග ඒක මදරුවන්ට මැස්සන්ට ලංකරම ඒ යගේ වැදිච්කවන් යයි පුරනෝ විදුලි සැර වැදිල පුරල මැරෙන සමහර වෙලද සැල්වල විදුලි බල්බෝගයක් තියෙනවා ආලෝක කිරන වගිය. ඒ ඇතුළේ ඉන්න පුංචි මැස්සු සියලු දෙනාම ඒ ආලෝකයට ආකර්ශණය වෙලා ඇදිලේවා. හැබැ එතින්ට යන යන කෙන පුරොල මෙැරෙනවා. විදුලි සැරවද්දවල මරනවා. සංසාර එහෙම කරපු අපි තව කුච්චර දේවල් කරනවාද. අලි ඇතුන්ට සිව් පාවුන්ට තර අපි විදුලි සැරවද වනු. සංසාරය මටත් විපාක දෙන්නේ විදුලි සැරවැදිල මතමා යපිත් මැරන්නේ. ඒක මේ පවතින විදුලිය වඩත් පුළුවන් අකුණු පුපුරනවාගේ දේවල් වඩත් පුළුවන්. නමුත් මේ වෙලාව හරියටම බෝධීන් වහන්සේට අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් වැැඳ වැඳඉන්නේ. පෙර කරුමයකට අකුණ සැරවැදිල මැරෙනවා හැබ මැරිච්ච මන් උපදින්න දිියලකි. ඒකයි අර්වන්ධනාව ප්‍රතිඵල වුණනාට අපේ වන්දනාවත් ඒ තරම්ම සම්මාධිට්ටිකද. අපි කොයි තරම් බෝධි පූජය කරනවාද. හරියටම අරමුණු කරණ්ඩඕන කරුණු දෙකා පිසහිපත් කළා මේ ඉන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ කියල කල්පනා කළොත් පිනතිනි කාටද පුළුවහන් ගිහිල්ල බෝවත්තේ කොඩියල්ලට කාර්ද පුළහන් අපල දුරුවේවා කියලා ලියලෙන්ට කාටද පුළහන් බෝධීන් වහන්සේට ලංකරල පහන්දල් වඩ අමූලිකා ශ්‍රද්ධාවතියෙන් නිසා සමහරය ගිහිල බෝමුල අස්සේ පහන්දල්වල එන්නේ. බෝධයට සැරවැදෙන්ට බෝධියයට තෙල් වැටෙන්ඩ ඒොත් නොකල්පනානොකට තෙල් වැටුණුත් බෝධයට විසයි නේද මේ අස්සේ පහන් පත්තුකර හම දැවයි න්නේේද ඉතින් භාගිතුන් වහන්සේ බෝධීන් වහන්සගෙන් දැක්කනං සිරිපා දහතුව මතතිල පහනක් දල්න්නනවා ගැිට පුළහන්ද බෝමුල ඩ පහන්දල්ව අමූලිකා ශ්‍රද්දාවක්. මහත් ලොකු ආනිසන් සහම්භවෙයි කියල කල්පන කරනවා. පඬුරු ගැට ගහල එනවා. මංහිතන අපල දුර්ුවෙනවට වඩා එක තියෙනපල වැඩිවෙෙන්ඩ හේතුවක් වෙයි කියලා. ඒ බෝධි පූජාව මිත්‍ය සංකල්පෝලිංක් පිරිලා භාගිතු වහසට නෙම ඉවන් දින්නේ. එතන ඉන්න දෙවියෝ තමයි අරමුණු කරන්නේ සමහර බුලත් කොල විසේ එකක් තියෙනවා සමහරයි ප්ඩුරු විසි එකක් තියෙනවා සමහරයි බුලත් කොළො උට පහම්පත්තු කරනවා තව සමහරයි තව තව දේවල් කරනවා මෙතන භාගිතන් වහස අරමුණු වෙලාද කවරු හරි මි්‍ය ආදෘෂ්ටිකය කිය හම මෙහෙම කරන්න කියලා සම්මාධිත්තියෙන් බැහැරට ගිහිෙන් ල අපි හෙම කරනවා. හැබැයි එහෙම කරලා වඳන අපිට අකුණු හැර වැදුණුොත් අපි සුගති ගාමී වෙන එකක් නෑ මොකද වන්දනාව සම්මාධිට්ටික නොවවෙෙන නිසා එම භාගිතුන් වහසේ හැටියට වැඳලා පින් රැස්කර ගණ්ඩ තියෙන අවස්ථාව එක සම්මා සංකල්පයක්ම වෙන්ඩුවනේ මිත්‍යා සංකල්පයෙන් බැහැර වඩුවන අපේ භාගිතුන් වහන්සේ නැකත පිළිබඳව සඳහන් කරනකොට වච්චන ගණනාවකින් නැකත ප්‍රතික්ෂේප කල තියෙන්නේ නැකතක් ගැන භාගිතුන් වහසේ අනුසාසනා කරන්නේ ඉගෙන ගණ්ඩ එපා උගන්නන් දෙපා ක්‍රියාත්මක වෙන්න එපා කවුරුවත් ලෞව් අකරවන්න දෙපා තිරස්චීන විද්‍යා හැටියටයි පැහැදිලි කරන්න නැකත් පිළිබඳව. එතරම මුලින් සඳහන් කළා අතිශයිම්ම සම්මාධිට්ටික ශාසනයක ශ්‍රාවකය වඩ සංසාර පින් කර ගත්තා අපි. බුදුරජාණන් වහසේ නැකත මේ තරම් ප්‍රතික්ෂේප කරලා තියෙනකොට. අපට මිනිහෙක් මැරුණහම ඒ මිනිහම් වලදාන්නත් නැකතක් ඕනේ අපි කල්පනාව අපි බෞද්ධ කියලා එහන අපේ ශාස්තෘන් වහස අපට නැකත ප්‍රතික්ශෂප කරල තියෙනවා දැන් අපි බුදුරජාණන් වහසේට එකඟද කීකරුද භාගතුන් වහන්සේගේ දේශනාවට වඩා බෙනත් කවද මි්‍යා දුෘෂ්ටිකයකගේ වචනය අපිට බලවත් එලා නැදද මේ කොච්චර බනැහුවත් කාරණාවට ආපුහම අඟහරවා දට සිකුරාදට මිලිීමල්ලන්න මිනිසු බයි. ආන්ෙදාට තමයි තමන්ගේ සම්මාධිට්ටික බවතේරෙන්. නැකත නැතුව ගෙනියන්න බයයි. බනැහුව කියලා ඉදිරිපත් වෙයිද කවුරුුව. මිත්්‍ය දෘෂ්ටියයෙන් ඉඳදෙන්ට සූදානංග. මේවටයි මිත්්‍යයාසං කල්ප කියල කියන. හරියටම සරණ ගියානං ඒ සිකුරාදද අඟහරුවාදද වෙලාව කියයද කියන එක බලපාන්නන්නේ. උපදිට තැක් නැත්තන්. මැරෙන්ඩ වෙලාවක් නැත්තන් මැරෙල වැටෙන්ඩ තැනක් නැත්තන් තව කොහෙද වලගඩ වෙලාවා. තව කොහෙද ගගේයින් එලියට ගණ්ඩ වෙලාවා. මේ ලෝක මේ බෞද්ධ කියලා කියන අපි අතර හැර වෙනත් කිසිම පිරිසක් අතර මේවාගේ දෙයක් දකි නෝද. එනම් අතිශයිම සම්මාධිට්ටික සාසනයක හිමිකරුවන්වෙඩයින් අපි අතිය මති ුෂ්ි වෙන්න දගන්න. ඒක වෙන සි කෙනෙකුට නැති බයක් අපිට ඇතිවෙලා තියෙනවා. ඒ කියන්නේ අපි භාග්‍යිතු වොහසේගෙන් යොදුන් ගනන් ඇතයි පින්නතුනි තාම බැරිවුණා හරියටම සම්මාධිට්ටික බෞද්ධයෙක් බෝට පත්වේෙන්ට. ඒ මිත්‍යා සංකල්ප ඉකට අපේ පෙරහැරවල් පෙරහැර මොන තර මත්‍යාදෘෂ්ටිකද මිත්‍යංකල් පොලිග පිරිලා කරුණු සඳහංකළුත් නමුත් කෙනෙක් සම්මාධිට්ටික වෙෙන්ඩ ෝන නිසා අනුකම්පාවෙන් කෙනෙක් සසරින් එතර වඩ ෝන නිසා සම්මාධිට්ටියට එන් ඩෝන නිසා මේ කරුණු සිහිපත් කරන්නේ වෙන කාටවත් ත්‍රීදෙන් දමනාප වෙන්ඩනෙවී කටින පෙරහැර නැටුම් ගැවුම් වැවුම් ගොලිින් පිරිලා බාගිතුන් වහසේදේ වල්ලවෝට කැති. බුදුරජාණන් වහන්සේ අගේ කලාද නැටුම පිස්සංග වැඩක් කියල දේශනා කළි. උමතු ක්‍රියාව කැටියට භාගිත වු හස දේශනා කළි. ගීතය හැඩියීමක් හැටියට භාගිත වු හස දේශනා කළි ශාසනයේ ඒ දේවා ලොක්කොම ප්‍රතික්ෂේපිතයි. පෙරහැරක් දැකළ සතුටු වෙන්න පුළුවහන් පෙරහැරක් දැකළ හිත පහදව ගණ්ඩ පුළුවන් අතීත පෙරහැරවල් තිබුණ මිනිස්සු සීය කමාරක් එකතු වෙලා එක පෙලට කොහර යනවන අපි කියන්නේ හරියට නිකම් පෙරහැරක් යනවාගේ කියලා ඇේ ඒ පෙරහැරී නැටුන් ගැයු තිබුණද අපි එහෙම කිවෙන යන්නේ මිනිස්සු එකතු වෙලා යනවනම් පෙරහැරක් යනවාගේ එනම් මේ පෙර අපි පන්සල් යන්නේ සුවදමල් අරගන හැමෝම සුදු ඇඳලා හැමෝ මාතේ මල්තියාගෙන් ප්‍රාත්‍රයකනං පන්දන් අරගෙන් එම නැත්තං විදුලි පහන් අරගෙන් හැමෝම පිළිවලට ගමන් කරන්න පටන්ගත්තරගේ ඒකආ අපූරු නිහන පෙරහැර එතන තියෙන්නේෙ මහපුදුම සාන්ත බව නමුත් අද පෙරහැර එහෙම සාන්ත බවක් පේ නවාද. මිනිස්සුන්ගේ හිත හරියට වික්‍ෂිප්ත වෙලා තියෙන්නේ නැටුම් ගැයුම් නිසා මේ සද්ද නිසා එකතුනානං වැඩ පිරිස. බුද්ධලම්බන ප්‍රීතියෙන් නෙම එකතු වෙලා තියෙන්න්නේ. නටන ගය න අයගේ අගපසග හෙල්ලෙන දිහා බලාගෙන රාගය උපද වන්ඩාව මිස රාගයේ ඇති කරන්න බලන්ඩාව මිසා මේ බුද්ධාළම්බන ප්‍රීතියෙන්ග විල්ලද. එහ මේ ඔක්කොගම තියෙනෙ මිත්‍යයා සංකල් මෙෙන්ටක සිටතුමා ඒ භාගිතුන් වහස ඉස්සරලාම රජගහනුවරට වඩිනකොට තමන්ගේ මිනිබිරියට කීවේ යහෙලියෝ පංසීයක් එක බාගිතුන් වහසේ දකින්නට පෙරහැකින් එට කියලා ඒ පෙරහැරීමනව අධරගෙනාවේ ඒ පෙරහැරේ අර්ගනාවේ පුංකලස් පුං කලස්තම හැමූ මතීතියාගෙන හිටිය භාගිතුන් වහසේ ඉස්සරලම රජගහනුවරට වඩිනවා විශාකාම හවඋපාසිකාවත් සරලම භාගිතුන් වහස දකින දවස එදා බනහල තමයි හත් අවුරුදු වයිසිං සහෝන්ගෙන් එහෙම පෙරහැරවල් තිපුුගේ ආ එහෙම නම් ඒ මිත්‍යා සංකල්පයෙන් විිදුන හම් අපි හරිීයට කටින ජීවිරයට මුදල් විසි කරනවා භාගතුන් වහන්සේටද මහා සංගටද ඒ දෙකටම නොවේ නම් ඒ මොකටද මිතිය සංකල් අපිට ලැබෙන ලාභයක් නැති වී ඒ මුදල් වලින් පින්කම කරනවන ඒක විසිකරන්න නැතුව එකතුරලා ගෙනහිෙල්ල පින්කමට වියදැ කරන්න පුොලි ොත් මගදික විසි කරන්න ගිය හැබෑම කල්පරක්ෂය අපි හදන පන්සරේ කල්පරුක්ෂයක් ගෙනහිෙල් අඒක නොයෙක් දේවල් එල්ලුවා මහා පින්කම හැබ පස්සේ කාලේ ඒ කල්පරක්ෂයටටමි මුදල් එල්ලන්නට පටන්කත් එතෙන්ට එෙන කොට ඒ අක්කැප පූජාවක් බවට පත්වයවා එතකොට අපි තාම මිත්‍යා සංකල්පවද මේ විදිහට පින්නතිරීමේ ගාතාරත්න ඇත්තික සාකච්ඡා කරනකොට අපිට කතා කරන්න තියෙන මිත්‍යා සංකල්ප තව බොහොමයි. මේ ශාසනෙන් හැබැයි ප්‍රෝජනයක් ලබන්ඩනම් ඒ සංකල්පවලින් මිදෙන්ටම වෙනවා. එයින් මිදනතාල් මේ ශාසනයෙන් අපිට මහලුකු යහපත කරගන්න බැරුවෙන අපි ජීවිතය ගෙවිල මැරිලේනවා. ඊට කලින් මිත්‍යා සංකල්ප දුරු කරලා සම්මා සංකල්පයක් මත පිහිටලා සම්මා සම්බුධ ශාසනයේ ඇසිරු කරලා සංසාරයෙන් එතර ඇන්ඩ. සතරාපායෙන් විදෙන්ඩ ඔබසිියරු දෙනාටම භාගිතුන් වහසගේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවීවා කියලා ශිරවාදය කරන.